Hi guys, welcome back to my channel. I think ඔයගොල්ලො හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට පෙන්නනම් කොහොමද ලස්සනට කොණ්ඩේ පොඩියට කර්ල් එකක් කරගන්න කියලා. මෙන්න මේක යූස් කරලා. ඉතින් මම මේක ගොඩක් කල් ආසාවෙන් හිටපු එකක්. මට මේක birthday gift එකකට හම්බුනේ. මේක අරගත්තේ Amazon එකේ. ඉතින් මේක තමයි දැනට තියෙන කොණ්ඩේ කර්ල් කරන්න පුළුවන් පොඩිම කර්ල් එක. ඒ කියන්නේ පළලින් ගොඩක් පොඩිම එක. කියලා ඒගොල්ලෝ කියලා තිනවා මේකේ පළල 7 mm තමයි වෙන්නේ ඉතින් මේකෙන් තමයි කොණ්ඩේ කර්ල් කරන්න යන්නේ මේක රවුමක් වගේ නෙවෙයි තියෙන්නේ මෙන්න මේකේ පළල තමයි 7 mm කියලා කිව්වේ මේක පොඩ්ඩක් කොටුව හැදියට තමයි තියෙන්නේ ඉතින් මම මගේ YouTube channel එකේ ඉස්සෙල්ලා දාලා තිනවා මේක නැතුව මම ඉස්සර කොහමද කොණ්ඩේ කර්ල් කරගත්තේ කියලා Chopstick එකකුයි flat iron එකකුයි යූස් කරගෙන ඉතින් ඒ වීඩියෝ එකත් ගිහිල්ලා බලන්න. ඉතින් අද කොණ්ඩේ කර්ල් කරගන්න ඕන නිසා මම ඊයේ තමා නෑවේ. මොකද කොණ්ඩේ තෙල් ගතිය තිබ්බොත් කර්ල් කරගන්න අමාරු වෙනවා. කර්ල් එක ගොඩක් රැදෙන්නේ නැහැ. ඒක නිසා මම නාලා කොණ්ඩේ වේලගෙන කොණ්ඩේ අයන් කරගෙන තමා ඉන්නේ. අපි එහෙනම් බලමු කොහොමද කොණ්ඩේ කර්ල් කරගන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම මං කොණ්ඩේ හොඳට පීර ගන්නවා කොණ්ඩේ අවුල් නැති වෙන්න. ඊට පස්සේ මං කොණ්ඩේ තුනකට බෙදා ගන්නවා උටින් එකක් දා ගන්නවා ඊට පස්සේ යට කෑලි දෙක දෙපැත්තට දා ගන්නවා. ඔගලන්ට ඕන විදියට කොණ්ඩේ බෙදා ගන්න පුළුවන්. දැන් කොණ්ඩේ ටික ටික අරගෙන මෙන්න මේ විදියට මේක ඔතලා කොණ්ඩේ ලස්සනට කර්ල් කරගන්න තමයි මම හදන්නේ. ඉතින් මේකෙන් ඉක්මනට කර්ල් වෙනවා මිනිත්තු ගණන් තියාගෙන ඉන්න ඕනේ. තප්පර ගානකින් තියලා ගෙලෙව්වහම කොණ්ඩේ ලස්සනට මේ විදියට කර්ල් වෙලා එනවා. දැන් ඒ වගේ මේ ඔක්කොම ටික මම කර්ල් කරගන්නවා. ඉතින් ආගේ කොණ්ඩේ ගොඩක් දිග නම් මේකේ මෙන්න මෙහෙම ඔතලා අතින් මේ ටික උතපු ටික ආපහු පිටිපස්සට දාගෙන ආපහු ඔතා ගන්න. හරි දැන් යට ටික ඔක්කොම කරගෙන තියෙන කොණ්ඩේ ගොඩක් කොට වෙලා හැබැයි ලස්සනයි. දැන් උඩ ටිකට යමු. ඉතින් මම කොණ්ඩේ කර්ල් කරගන්න යන්නේ මේ දෙපැත්තට බෙදලා. ඕගොල්ලන්ට පුළුවන් ඕන පැත්තට, ඕගොල්ලන්ට ආස පැත්තකට කරගන්න, දකුණු පැත්තට නම් දකුණට, වමට නම් වමට. මම මැදින් බෙදලා කරන්නේ මොකද මම හිතනවා මගේ කොණ්ඩේ ලේයර්ස් නැති නිසා, ලේයර්ස් කපලා නැති නිසා කරදරයක් වෙයි කියලා එක පැත්තකට විතරක් දාගන්න උනහම. ඒක නිසා මම දෙපැත්තට බෙදලා තමා කර්ල් කරගන්න යන්නේ. මන් දැන් අනිත් පැත්තත් ඉක්මනටම කර්ල් කරගෙන එන්නම්. A few moments later. ඉතින් කොණ්ඩේ කර්ල් එක තව නැචරල් කරගන්න නැත්නම් කොණ්ඩේ වොලියුම් එක තව වැඩි කරගන්න ඕන නම් මෙන්න මෙහෙම එක කොණ්ඩ කෑල්ලක් කරන් දෙකට බෙදාගත්තාම කොණ්ඩේ ලස්සනට එනවා. හරි මුළු ඔක්කොම කොණ්ඩේ කරගත්තා. හරියටම පැය දෙකක් ගියා කරන්න. මම පටන් ගත්තේ 1යි ගානකට. දැන් වෙලාව 3:10යි. හැබැයි මම ගොඩක් ආසයි මේ ලුක් එකට. මට ඔගොලු පල්ලෙන් කමෙන්ට් එකක් දාලා කියන්න මට හරියන්නේ. මට ඒ කියන්නේ ගොඩක්ම ලස්සන මේ කර්ල් හෙයර් එකද නැත්නම් වෙනද තියෙන කොණ්ඩේද කියලා මට කමෙන්ට් එකක් දාලා යට කියන්න. ඉතින් මම හිතනවා ඔයගොල්ලොත් මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. වෙන වීඩියෝ එකකින් හම්බෙමු එහෙනම්. ටේක් කෙයා. බයි බයි.